Hello, hello, ne. Ona ada talut video kayak kerjanya aja. Mukut misalnya, mama sama aja lano, mata. Ida me zoom, apa chat tekat enne beruna at meeting ne kete. Ter mata hadisnya usita aja kita mau nte anu na gider. I think ekta sama aja ngekila, tapi mau patangan nih video. Ada apa itu ya no? Toshiba laptop ka. එදා වගේම මේක C640 එක Toshiba C640 මේක මොකද්ද මේක no power අපි බලමු DC jack එකෙන් power දීලා මම කැමරාවක හරව ගන්නම් හරි මම DC jack එකෙන් මම power දෙනවා power supply එකේ කිසිම voltage එකක් කිසිම ampere එකක් ගන්නේ නැහැ. ඉතින් මේක ඔන් කරාම කිසිම answer එකක් නැහැ. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට කලින් channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න bell icon එකේම click කරලා තියාගන්න. එතකොට අලුතේ video එකක් දාපු ගමන් ඔයගලට පොඩි notification එකක් එනවා. එතකොට ඔයගලට අලුත් video එකක් ආවා කියලා දැනගන්න පුළුවන්. අපි මේක tag ගාලා open කරගමු. ඇත්තටම මේ එදා අන්තිම විනාඩි 10 වෙනකන් මම ඉරෝෂන්ට කිව්වා මම එනවා එනවා මෙහෙමයි කියලා මම ඒගොල්ලත් එක්ක කතා කරගත්ත එක හිටියේ අවසනාවකට මටත් එන්න බැරුණා ඉරෝෂන් හොඳට කරලා තිබ්බා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා අපරාජයවත් හිටියනම් කියලා මට සමායන අනිත් දවස් මම ප්‍රොමිස් වෙනවා අනිවාර්යයෙන්ම මේ Zoom meeting එකට මම ඉන්නවා. ඉතින් මට meeting එක බලන්නත් බැරි වුණා. රෝෂන් report කරාද දන්නේ නැහැ. මට අහන්නත් බැරි වුණා. එයාටත් මේ දවස්වල වැඩ වැඩි. මම චුට්ටක් විතර දවස් දෙකක් විතර වැඩ නවත්තලා හිටියා. Resta ka konit nisa covid kiyala naha api raya disse nidhi mara gana weda hari galo gatta cd rom ekak galo gamu ani patta haro gana ape me patiya galo ganna one ඔගොල්ලෝ හිතන්නේ මොනවද? ඇම්පියර් ගන්න නැහැ කියන්නේ මම හිතන්නේ මේක චාර්ජින් IC එක වැඩ කරනවා ඇති කියලා. මොකද 3 volt 5 volt හැදෙනවා නම් මේ ඇම්පියර් දශම ගණක් ගන්න ඕනේ. ඕ ටේප් ගහලා හොඳට ටේප් ගහලා. හිතන ඔගොල්ලෝ හැමෝම කොවිඩ් වලින් පරිස්සම් වෙලා හොඳින් ඉන්නවා ඇති කියලා අපේ මේ සත්ත පලාතේ හැමතැනම කොවිඩ් හැමතැනම ඔගොල්ලෝ සෙල්ලමකට ගන්න එපා බොහොම පරිස්සම් වෙන්න උඩම් පරිස්සම් වෙන්න උඩම්ම පරිස්සම් වෙන්න ගලවලා තියෙන මට හිතෙන කොහෙන් හරි රිපෙයා කරලා ගන්න try එකක් දෙන්න ඇති ඒකට කමක් නැහැ අපි බලමු power button එකක් මෙතන තියෙනවා මම power button එකක් මේකෙන් මෙහෙමම ගලව ගන්නවා
පිටින් පල්ලෙන් බැලුවා කිසි මෙතන මට පේන විදියට කිසිම දෙයක් කරලා නැහැ වගේ අපි මේ බෝඩ් එක ගලවලා අතර ගමු. එතකොට තමයි අපිට ඩයග්නොස් කරන්න ලේසි. මොකද මේ චාර්ජින් පෝට් එකත් හොඳ හයියට තියෙනවා වගේ පේනවා. LCD connect එක, fan connect එක ඕනේ නෑනේ. දැන් අපේ board එක ගැලවිලා එන්න ඕනේ මේක. board එක ඉස්සුණා. වෙනමර ෆියුස් එකක් තියෙනවා. මම ෆියුස් එක මුලින්ම චෙක් කරන්න යන්නේ. බෝඩ් එක ෆිසිකලි මට පේන්නේ රිපයර් කරලා තියෙනවා කියලා. කන්ඩිෂන් එකත් නරකම නෑ බෝඩ් එකේ. බලමු පව දීලා බලමු. කිසිම ආන්සර් එකක් නැහැ. DC jet එක ගැවුවා කියලා ඇම්පියර් ඉස්සුවේ නැහැ. මම 19 volt line එක check කරනවා. 19 volt නැහැ. DC jet එක ළඟට පව එනවද බලනවා. DC jet එක 9.19.63 එන්නේ. fuse එකෙන් එහා පැත්තට යනවා. ඉන්ඩක්ට් එකක් තියෙනවා. පළවෙනි මොස්ෆෙට් එකට ඉන් කරනවා. දෙවෙනි මොස්ෆෙට් එක පළවෙනි මොස්ෆෙට් එක අවුට් කරන්නේ නැහැ. මයික්‍රොස්කෝප් එකෙන් බලමු. හරි. DC ඉන් සෙක්ෂන් එක ඉතින් අපේ ෆියුස් එක ෆියුස් එකට චෙක් එක හෙළුවා. DC චෙක් එක චුට්ටක් මගේ DC චෙක් එක අවුල් ඇත්ත මට හිතෙන්නේ. හරි 19.96 මෙතෙන් ටවුට් වෙනවා. සස් එතනින් මෙතෙන් එනවා. එතනින් අවුට් කරන්නේ නැහැ. ගේට් වෝල්ටේජ් එක 0. වැනිවන්සි එක නේද? හත්සිය විසි පහ චාර්ජින් IC එකට වෝල්ටේජ් එක එන්න ඕනේ.
මේක ඩ්‍රයි ඩ්‍රයි වගේ තියෙනවා. මම මේක ආයි සෝල්ඩර් කරගන්නවා. එක බ්ලොක් කරගෙන නැහැ. ඔතේ ඉන්නවා චුට්ටක්. හරිද බලමුනේ. බෞද්ධයේ තුඩ පොඩ්ඩක් මොට්ට කරගත්තා. ප්‍රශ්නයක් නැහැ. ක්ලීන් කරගමු. Tissue. මම ගත්ත ෆෝන් එකක් පොකෝ F3. මම
මම මේක ගැන ඔගොල්ලොට පොඩ්ඩක් කියන්න මම මේක ගත්ත තැන මම ඔගොල්ලොට දැම්ම ඒක කියන්නේ වීඩියෝ එකකින් කරන්නම් කියලා බැලුවේ නියම සෙල්ලම් කෙනෙක් හම්බුණා මම එයාට මම ඒක ගැන චූටි වීඩියෝ එකක් කරනවා එයාට එයා එයාගේ කස්ටමර්ට එයා සලකන විදිය මට පුදුම විදිහට හිතට ලැබුණ නිසා මේ හරිම හොඳයි හරිම හොඳ කස්ටමර් එකෙන් මේක එකක් තියෙන යාගාව මම රෑ 9ට විතර කෝල් එක දුන්නේ මට 10 10 මාර විතර වෙද්දි ෆෝන් එක මගේ අතේ මම ගත්තේ ෆෝන් එක මාකට් ප්‍රයිස් එක තිබ්බේ 89 එයා මට 90කට දුන්නේ 8GB version එක Snapdragon 870 chipset එක 8GB 256 ඉතින් මේ ෆෝන් එක ඇත්තටම මාකට් එකේ ලෝවස්ම ප්‍රයිස් එක තිබ්බේ 85යි හැබැයි මට මෙයා 90කට ලොකු ලොකු දේවල් ටිකක් එක දුන්නේ මට ඉතින් මට ඒක ගොඩක් වටනවා නිත් එක යාමට කිව්වක මම මට කිසිම ඩවුට් එකක් තිබ්බේ නැහැ මට සල්ලි දාද්දි මට කියලා අය කහම අරක් යන ගලින් ෆෝන් එක මගේ අතේ ගොඩක් සතුටුයි ඒ වගේ සෙලස්ලා මේ ඉන්න එක මායාගෙන වීඩියෝ එකක් පස්සේ කරන්න ඇම්පියර් ගන්නෙ නැහැ සේම් මිෂු මයින්ටින් ට්‍රේල් එකෙන් චෙක් කරගම එකම ප්‍රශ්න අපි මේක ස්කෙමැටික් එක හොයාගමු 50යි ඒ අටයි පනහයි ඒ සේතර 48 බිඳු දෙකයි එක මංගා ස්කෙමටික් එක නෑ මේක charging IC එක BQ725 මේ තියෙන්නේ 24725 කියන්නේ තේකම තමයි අපි මෙතන බලන්න ඕනේ අපිට ඕනේ AC drive එක ඒ වුණාට අපිට ඒක එන්නේ නැහැ අපි VCC බලන්න ඕනේ pin number 20 මේ කණි ස්ක්‍රීන් එක දාගන්න microsoft එකේ pin number 20 පහතයි පහල 20 මෙතන pin number 20 එනවා green එනවා LDO low drive AC detect pin number 6 1.256 1.2 1.2 නම් මදි වගේ AC detect 1.2
ඩොනමස් සෙට් එකෙන් ඉන්නේ. තනින් ඕපන් 4.7 වෝල්ටේජ් ඩිවයිඩ් කැල්කියුලේටර් දාලා බලමු. ඉන්පුට් එක 20 වෝල්ට්ස් 4.7 කිලෝ. අනිත් එක 20.5 කිලෝ. 20.5 කිලෝ. Two seven. AC detect. Sorry. Make gun. 20.5. 3.3K. 20.5. Three point three. ඒසී ඩිටෙක්ට් එක මදි මෙතන. අපි දැන් චෙක් කරගන්න ඕනේ පවර් සප්ලයි ඕෆ් කරගන්න. ඕෆ් කරගෙන 10.5 එක අපි චෙක් කරගමු. ඒක තියෙන්නේ පින් නම්බර් 6 එකත් එක්ක. 6 එකත් එක්ක කනෙක් මොන එකද? සූම් අවුට් කරන්න වෙන නැත්තම් පේන්නේ නැහැ නේ. ඕම තියමු. මේක මෙතන 19 වෝල්ට් ඇත්තේ. මේ තියෙන ග්‍රවුන්ඩ් එක වෙන්නේ තියෙ. බලමු ග්‍රවුන්ඩ් එක කියලා. ඔව් ග්‍රවුන්ඩ් එක. නැහැ. මේක ග්‍රවුන්ඩ් එක. මේක ග්‍රවුන්ඩ් එක. මෙතන 19 තියෙනවා. අපි බලමු පවර් සප්ලයි එකෙන් ඔන් කරලා 19 තියෙනවද කියලා. 19 තියෙනවා. ඔය දැන් රෙජිස්ටර් එක. අපි බලමු ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන එක 3.32 තියෙනවද කියලා.
20.5 තියෙනවා 3.3k තියෙනවා6000 මම පොඩ්ඩක් රිමූව් කර ගන්නවා. කරාට පස්සේ අපි බලමු ටග් කරන එක 2.7 එනවා දැක්කද ඩාට එක ෆික්ස් කරගෙන බලමු මොකද වෙන්නේ කියලා ගියමු හොල්ඩන් වුණා හරි ඩයෝඩ් එක තියෙනකොට අපිට මොකක් දෙයක් වෙන්නේ නැත ඩයෝඩ් එකේ මොකක් කරේ ප්‍රශ්නයක් ඇති. මම ඩයෝඩ් එක ආපුවට දැම්මට පස්සේ අපේ වෝල්ටේජ් එක බලමු අපි AC ඩිටෙක්ටර් වල.
අපි මේකට හරියන ඩයෝඩ් එකක් හොයාගන්න ඕනේ. මේ ඩයෝඩ් එකක් හොයාගන්න ඕනේ. මම ටග් ගාලා මේකට ඩයෝඩ් එකක් හොයාගෙන වීඩියෝ එකෙන් එන්නම්. හරි අරනේ මට බෝඩ් එකක් හම්බුණා 3542 බෝඩ් එක 3542 එකේ තියෙනවා මේක. PD 22 PD 24 0.3 ඒ කියන්නේ මේක 7.2 මේක වෙන්න ඕනේ. DAB මේක කරලා දාගමු අපි දෙන්න. දෙලවල මොකද වෙන්නේ කියලා බලන්න. ඒ ඩයෝඩ් එක දැම්මම පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ ඩයෝඩ් එක මාරු කරාට පස්සේ ඒ ඩයෝඩ් එක දැම්මට පස්සේ ට්‍රේල් එක බලන්නේ එන්නේ නැහැ. හැබැයි ෆ්ලක්චුවේෂන් එකක් වෙනවා මොකක් හරි. අපි බලමු AC ඉන්නේ 2.17. බලමු AC
පොඩ්ඩක් චාර්ජින් අයිස් එක සෝල්ඩර් කරගමු. අපේ ඩයෝඩ් එක අවුල්. ඔයගොල්ලෝට බොන්දට පින්න තියෙන්නේ. කූල් ඩවුන් වෙනකන් එමු. පැයට වීඩියෝ කරනකොට කිසිම කරදරයක් නැහැ. කවුරුත් එන්නේ නැහැ නේ. බලන්න ෆ්ලක්චුවේට් වෙන හැම ෆ්ලක්චුවේට් වෙන්නේ බෑ. මෙතන වෝල්ටේජ් එක ස්ටේබල්. AC drive එක බලමු. සික්ස් හෝස් තියෙනවා. ඒකේ ගන්න තියෙනවා. අපි බලමු 19 වොට්ද කියලා. දුම්බේ 19 නු ෂෝට් නේ. මමගේ සෙකන්ඩ් පවර් සප්ලයි එක දෙන වෝල්ටේජ් එක ඉන්ජෙක්ට් කරනවා. අපි බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අපේ අතන ප්‍රශ්නයක් තිබ්බා. ඒක හොඳට මතක තියාගන්න. එතන ප්‍රශ්නයක් තිබ්බා අපේ. ෆුල් ලැම්ප් ගන්නවා. මේකේ හීට් සිංක් එක ඔක්කොම ගලව ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ගත්ත ගමම චාර්ජින් අයිසී එක ගහන්න හදන්න එපා. මට ඒකේ මං කියන්නේ මේක චාර්ජින් අයිසී එක හොඳයි. අපි අයිසී එකක් අනිවාර්යෙන් රීප්ලේස් කරනකොට අනිවාර්යෙන් මේ අයිසී එකේ රික්වයර්මන්ට්ස් බලන්න ඕනේ. අනිවාර්යෙන් අයිසී එකක රික්වයර්මන්ට්ස් බලන්න ඕනේ. රික්වයර්මන්ට්ස් බලන්න නැතුව කියන්න බෑ මේ අයිසී එක ෆෝල්ට් එක නැද්ද කියලා. ඒ මුලින්ම ප්‍රයිමරි එන්න ඕනේ අපිට AC ඩිටෙක්ට් එකයි VCC එකයි ඕනේ. ඒ කියන්නේ ලැප් එකට චාර්ජින් අයිසී එකට වෝල්ටේජ් එක එනවද බලන්න ඕනේ. වෝල්ට් 20ක් ඒක බලන්න. AC ඩිටෙක්ට් එක බලන්න. මේ දෙක අනිවාර්යෙන් එන්න ඕනේ චාර්ජින් අයිසී එක වැඩ කරන්න.
මේක හිතෙන්නේ මේක මොස්ෆෙට් එකක් තමයි ෂෝට්. හයි රෙසිස්ටන්ස් ෂෝට් එකක් තියෙන්නේ. फिजिकल इंस्पेक्ट करें ना माइक्रोस्कोप करते हैं मैं वहाँ मतलब कैपेसिटर्स पहले लम्हे मतलब कैपेसिटर्स पहले लम्हे मैं टिकट लंगड़ी में आई मैं कल लंगड़ी में आई पांच से कुल आवेश तूने में थ्री फाइव आई सी एक පොඩක් එතන සවුත් වෙලා වගේ අපි මෙන්න මේ කැපැසිටර්ස් ටිකයි මෙන්න මේ කැපැසිටර්ස් ටිකයි රිප්ලේස් කරගමු මේ කැපැසිටර්ස් පහ රිප්ලේස් කරගමු ඔක්කොම මෙසල කැප් ටිකම ගලවලා ඉන්නවා මොකද නැත්තම් අපිට අනිවාර්යෙන් මේක වොරන්ටි එනවා හයි රෙසිස්ටන්ස් ෂෝට් එකක් තිබ්බේ මම වැරදි මේ එතන තිබ්බ ගොඩක් කරලා හයි රෙසිස්ටන්ස් ෂෝට් එකක් තියෙනවා නම් මොස්ෆෙට්ම තමයි IC කැප්පල කොට ලෝ රෙසිස්ටන්ස් ෂෝට් එකක් හොඳයි සමහරව ඉතින් ඉදිරියේදී ආයේ ලඩක් එන්නේ නැති වෙන්න තමයි කැපැසිටර්ස් අපි දාගන්නේ नोल कैपेसिटर्स पाहक कोने पाह में रहता है ना हाय
හරි කැප්ටික රිප්ලේස් කරගත්තා. දැන් මම බලනවා 19 ෂොට් එක තියනවා කියලා. දැන් 19 ෂොට් එක නැහැ. දැන් අපි පව දෙල් බලමු. අපේ ඇම්පියර් ගන්න ස්ටේබල්. මෙහෙම ඇම්පියර් ගන්නක් දැන් අපි 3 වෝල්ට් 5 වෝල්ට් හැදෙන විදිහ අනිවාර්යෙන්. බලන්න මෙතන ලයිට් එක පත් වෙනවා. සමහර විට අපි දැන් මේක ඔන් කරොත් අනේ. ඕ, එකලම නා. ප්‍රොසෙසරේ රත් වෙනවා. ඇමරිකා හයි කරගමු. විදියක දිගයි. මම කිසිම කෑල්ලක් කපන්නේ. මම අනිත් එක හදන්න. මම ලැප් එකක් හදන්න ගත්තට පස්සේ මම සාමාන්‍යයෙන් මේ කලින් ඩයග්නොස් කරලා මේ ලැප් එකක් හදන්න ගන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ඒවා මම වොරන්ටි සීල් ෆිටින් ගන්නෙ. ඔකට ගන්න පුළුවන් උඩම දේ ගන්න. RAM එකක් ගහගමු. ආ සෝරි, මේ RAM එක ඩිස්ප්ලේ එක විතරක් ගහගමු. අනිත් ඔක්කොම ගෑට් එක අපේ තියෙනවා. පඩුවන්. හරි නේද? එහෙනම් අද ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් චාර්ජින් සෙක්ෂන් එක ගැන ඉගෙන ගන්න ඇති. මොනවාරි පුංචි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න, යාළුවන්ට පෙන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝට මට රිපෙයාර් කරන්න ලැප්ටොප් සෙවන්න ඕන නම් කන්ටැක්ට් කරන්න මේ WhatsApp එකෙන් හරි Facebook Messenger එකෙන් හරි Facebook page එකෙන් හරි description එකේ තියෙන link එක. ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ යමක් දැනගන්නත් ඕන නම් මේ ගේම්ස් ගැන එහෙම ඒ වගේ දේවල් ගැන නෙමෙයි, ටෙක්නිකල් පැත්තෙන්. මොකද මම ගේම්ස් ගැන ඒ දේවල් ගොඩක් දේවල් දන්නේ නැහැ. ටෙක්නිකල් පැත්තෙන් ඔයගොල්ලෝ උදව්වක් ඕන නම් කියන්න. මම පුළුවන් ඉදිරි උදව් කරන්න නම් සමහර කට්ටිය අහන විදිහට උත්තර දෙන්න බෑ. මොකද ලැප්ටොප් එකක් මගේ ගාව නැතුව, ලැප්ටොප් එක මගේ ගාව නැතුව මට ඩයග්නොස් කරන්න කිසිම දෙයක් බෑ. මම දල වශයෙන් ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ ඒරියා එක චෙක් කරන්න කියලා. ඉතින් මට ඒ වගේ දේවල් විතරයි කරලා දෙන්න පුළුවන්. අපි ලයිව් ස්ට්‍රීම් එකක් කරගෙන බලමු. කාටට හරි දවසක උදව් කරන්න හදාගන්න බැරි ලැප් එකක් එකපාරක් අපේ ඉරෝෂන් උදව් කරා. ඒ වගේ අපි කාට හරි උදව් කරමු. එහෙනම් අදට වීඩියෝ එක නවතිනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු.